ආයිබෝවන් අස්සන්න YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම Dragon Fruit වගාව සම්බන්ධ මීට කලින් වීඩියෝ කිහිපයක්ම කරා. ඉතින් ඒකෙදි ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා සහ සමහර අය මගෙන් කතා කරලත් ඇහුවා. මේ අවුරුදු ගාණක් වෙන Dragon Fruit ගස් තියෙනවා හැදිලා. ඒවයි ගෙඩි හැදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන් බලපාන කාරණා තුනක් හඳුන ගන්න පුළුවන්. එකක් තමයි ගහේ හැඩය, අනිත් එක සූර්යාලෝකය, අනිත් එක කප්පාදුව. ඉතින් මේ ගහේ හැඩය කිව්වම Dragon Fruit ගහක් මෙන්න මේ විදියට, ඒ කියන්නේ පහලට එල්ලා වැටෙන විදියට තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේකේ හොඳ ඵලදායක ගන්න පුළුවන් වෙන්නේ. සමහර අය මේක ලොකු ගස් වලට හැවෙන විදියට යවනවා. එතකොට ඇත්තටම ගහ දිගේම මේක පැතිරෙනවා. නමුත් ගෙඩි හැදෙන්නේ. හැබැයි ලොකු ගහක වුණත් පහලට එල්ලා වැටෙන විදියට අත්තකින් හදනවා නම් ඵලදායක ගන්න පුළුවන්. අනිත් එක සමහර අය බුලත් නැස්සක් විදියට හදනවා. එතකොටත් මේක අර නැස්ස දිගේම ගමන් කරනවා. ඵලදායක ලැබෙනවා අඩුයි. ඵලදායක ලැබෙන්න පුළුවන්. නමුත් ඒක ගොඩාක්ම අඩුයි. ඉතින් ඒ නිසා දැන් මෙන්න මේ විදියට කොන්ක්‍රීට් කණුවකට හිටවගෙන මේ විදියට පන්දලමක් සකස් කරලා මේ පහලට නැවිලා එළිලා වැටෙන විදියට තමයි හදාගන්න ඕනේ. දැන් මේකට කොන්ක්‍රීට් කණුවක්ම නැත්තම් ඔයාට අපිට පුළුවන් මේකට සාමාන්‍යයෙන් මේ ගහ අවුරුදු 20ක් 25ක් ආයුෂ තියෙන නිසා මේකට දිගු කාල පවතින ලීයක් හොඳ ශක්තිමත් ලීයක් අරගෙන මේ විදියට සකස් කරගන්නත් පුළුවන්. දෙවැනි කාරණේ තමයි සූර්යාලෝකය. ඇත්තටම මේ Dragon Fruit කියන්නේ සූර්යාලෝකය ඉතාමත්ම ප්‍රිය කරන ශාකයක්. ඒ නිසා අඩුම තරමේ උදේ කාලේ සූර්යාලෝකය ලැබෙනවා නම් ඇත්තටම ගොඩාක්ම හොඳයි. අනිත් එක තමයි මේ දැන් මගේ අත්දැකීම අනුව මේක වියලි කාල කියන්නේ වියලි කලාපයේ හොඳට සාර්ථකව වගා කරන්න පුළුවන් එකක්. නමුත් මේක අර තද පෑවුමක් තියෙන කාලෙදී අපිට විශේෂයෙන්ම ජල සම්පාදනයක් කරන්න දුෂ්කරතාවයක් වුණොතින් මේක ගොඩක් ඒ කියන්නේ කහපාට වෙන්න බලනවා. ගහ කහපාට වෙලා ඊට පස්සේ මේකට අර දිලීර රෝග ආසාදනය වීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා වියලි කලාපයේ වගා කරනවා නම් මම වඩාත් හොඳයි යෝජනා කරනවා ඔබට මේක අර LBC ගහක අඩි 6ක් විතර උසට හදාගෙන ඒකේ අතු බෙදලා ඒකෙන් පහලට එල්ලා වැටෙන විදියට අපිට හදාගත්තොත් අර තද සූර්යාලෝකයක් තියෙන වෙලාවේ අපිට ඒ LBC ගස්වල ගහේ මේ අතු වලින් යම් සෙවණක් ලබා ගන්න පුළුවන්. ඒකත් මේ ගොඩක් බලපානවා මේ ගහ ආරක්ෂා කරගන්න හොඳ ක්‍රමයක් ඒක. අනිත් එක තමයි මේක මේ ගස් වලට දැන් විදේශ රටවලත් කරනවා ඇත්තටම රාත්‍රී කාලේ ආලෝකය ලබා දෙන එක. ඉතින් දැන් ඔයා හදපු Dragon Fruit පැලේ සමහරලාට තියෙන්නේ රාත්‍රී ලයිට් එකක් දාපු තැනක නම් ඉතින් ඒකෙදී ඇත්තටම ඔයාට අවාරින්නත් ඵලදායක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අනික් කාරණේ තමයි හොඳ ඵලදායක් ලබා ගන්න ගහ නිවැරදිව කප්පාදු කරන්න ඕනේ. දැන් මේ ගහ සාමාන්‍යයෙන් මේක අවුරුදු 4ක් විතර වගේ වයස ගහ. දැන් මේකේ ඇත්තටම බලන්න ටිකක් අතු එල්ලා වැටිලා වාර කිහිපයක් හැදිලා තියෙනවා. දැන් මේකේදී ඇත්තටම මේ යට තියෙන අතු වලින් අපිට ඵලදායක් ලබා ගන්න බෑ. දැන් මෙන්න මේ වයින් තමයි ඊළඟ අවස්ථාවේ අපිට ඵලදායක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ යට තියෙන අතු අපිට පුළුවන් කප්පාදු කරන්න. මෙතෙන්දී ඇත්තටම සාමාන්‍යයෙන් Dragon Fruit හැදෙන්නේ අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් වගේ මාස වෙනකොට මේක හැදිලා අවසන් වෙනවා. ඊට පස්සේ තමයි අපි මේකේ කප්පාදුවට යන්න ඕනේ. ඒකල්ල අපිට මේක ජනවාරි පෙබ්‍රවාරි ඒ කාලේ අපිට පුළුවන් හොඳට පොහොර ටිකක් දාලා මේක ගහ වර්ධනය කරගන්න ඊළඟ කන්නේ ඵලදායක ලබා ගන්න. ඉතින් එතකොට මේ කපද්දී මෙන්න මේ අත්ත පටන් ගන්න තැන. ඒ කියන්නේ අර පන්දලමේ ඉඳලා මේ එල්ලා වැටිච්ච අතු ප්‍රධාන කඳට සම්බන්ධ වෙන තැනින්ම තමයි මේක පොඩ්ඩක් පෙන්වන්න අපහසුයි මොකද ගහ ටිකක් වැවිච්ච නිසා. ඒ ගහට සම්බන්ධ වෙච්ච තැනින්ම මේ අතු කපල යටින් තියෙන අතු කපල ඉවත් කිරීම කරන්න ඕනේ. දැන් බලන්න මෙන්න මේ අත්ත ඉතාම සාර්ථකව පහළට ආපු එක. දැන් මේකේ අපිට හොඳ ඵලදායක් ගන්න පුළුවන්. හැබැයි මේකේ බලන්න මේ තැනින් තැනින් පොඩි පුරුක් ඇවිල්ලා තියෙනවා. මේකේ කවදාවත් ගෙඩි හැදෙන්නේ නැහැ. මේකේ තමයි ගෙඩි හැදෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේක අර කඳට සම්බන්ධ වෙන තැනින්ම බලාගන්න මෙන්න මේ විදිහට තමයි මම ඔබට අර කලින් කිව්වේ. එතනින්ම කපල ඉවත් කරන්න ඕනේ. මේකට මෙන්න වාගේ සෙකටරි එකක්ම තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද පිහියක් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. එතකොට ගහට තුවාල වෙන්න පුළුවන්. දැන් මේ වගේ තත්ත්වයක් දැන් මෙතන බලන්න තියෙන්නේ. දැන් මේ වගේ තත්ත්වයන් තියෙනවා මේ ගහ පටන් ගන්න තැන. ඒ කියන්නේ පන්දලමේ උඩ
ඒ වගේ අතු තියෙනවා. ඉතින් ඒවත් අපි කපලා ඉවත් කරන්න ඕන. මෙන්න මේ වගේ අතු කපලා ඉවත් කරන්න. හැබැයි මේක ගොඩාක් මෙතනින් පටන්ගෙන, ඒ කියන්නේ පන්දලමේ මුලින් පටන්ගෙන ගොඩාක් දිගට මේ විදිහට පහලට හැදිලා තියෙනවනම් ඒව අපිට කලින් හඳුනා ගන්න පුළුවන්. ඒ අතු කපලා ඉවත් කරන්න එපා. ඒකින් අපිට පළදාවක් ලබා ගන්න පුළුවන්. පොඩි පුරුක් වගේ නේ ඒවා තමයි. දැන් බලන්න මෙන්න මෙතනක් තියෙනවා. මෙන්න මේවා තමයි ඉවත් කරන්න ඕන. දැන් බලන්න මෙන්න මේ ගහ මේක දැන් ටිකක් වයස ගහක් මම මේක කප්පාදු කරේ නැතුව පොඩ්ඩක් තියාගත්තේ ඔයාලට පෙන්වන්න ඕන හින්දාම දැන් මේකේ අතු පහලට එල්ලා වැටුණට ඒක සාර්ථකත්වයක් නෑ බලන්න මේ පොඩි පොඩි පුරුක් තමයි මේකේ තියෙන්නේ මේකේ ඇත්තටම වෙන්න ඕන මෙන්න මෙතනින් පටන්ගෙන දිගට හැදෙන්න ඕන ඉතින් ඒක නිසා මම දැන් මේවා කපලා ඉවත් කරනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ ගහට පොහොර ටිකක් දාලා නැවතත් හොඳ තත්ත්වයකට හදා ගන්න පුළුවන් ඉතින් මේ මම ඩ්‍රැගන් ෆෘට් වගාව සම්බන්ධයෙන් සම්පූර්ණම විස්තරයක් තියෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ පුළුවන් ඔයාලට පැලයක් අත්තක් පැල කරගන්න තැන ඉඳලා සම්පූර්ණ විස්තරය මම ඒකේ කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් අවශ්‍ය නම් ගිහිල්ලා. අනිත් එක තමයි දැන් මෙන්න මේ තියෙන පොඩි පොඩි පුරුක් වගේ තියෙන, ඒ කියන්නේ ව්‍යාජ අතු මේවා පැල කරන්න ගන්නත් සුදුසු නැහැ ඇත්තටම. මොකද මේ අපිට පළදාවක් ලැබෙනවා ඒවා පැල කරගත්තොත්. නමුත් මේ වර්ධනය ගොඩාක් අඩු ඒ වගේ ගස්වල. ඒ නිසා මම මේ පහලට එලිලා තියෙන ඇත්තට මේ ඔක්කොම පුරුක් වගේ තියෙන. ඒ නිසා මේ ටික කපලා ඉවත් කරනවා.